ආර්ථික දරුණු බලපෑමක් ඇති වුණා වගේම තමයි මේ තත්ත්වයක් බලපානවා අපේ රටවල ආර්ථික කඩාවැටීම් හමුවේ අපේ රට ඕනෑටත් වඩා දැන් ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වර පත්තර තිබෙනවා ඒදී දේශීය වශයෙන් මේ රටේ අනුගමනය කරන සමහර අමාත්‍යාංශවල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපි ගරු සභාපතිතුමනි පහුගිය කාලේ ඉතා බරපතල විදිහේ පෙන්වා දීම් කරා ඒ පෙන්වා දීම් කරනකොට මම මහනුර දිස්ත්‍රික්කේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් විදියට ජනතා නියෝජිතයෙක් විදියට අපි පෙන්වලා දුන්නා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ පෙළෙන දරුණු සෞඛ්‍ය අර්බුදයේ රටේ හැම තැනම පැතිරෙන වෙලාවේ අපටත් ඒක එකලෙසින් මුණ දෙන්න වෙලා තිබෙනවා අරේ පලස්තීනයේ ගාසා තීරයේ රෝහල් වලට බෝම්බ ගහලා ඒ ප්‍රහාර එල්ල කරලා සාමාන්‍ය අහිංසක මිනිසුන් ඊසාවේ වෙන්න පුළුවන් පලස්තීන වෙන්න පුළුවන් මේ රටවල් දෙකෙන් කාගේ ඇති වුණත් මේ අහිමි වෙන මිනිස් ජීවිත රෝහලකදී නෙවෙයි කොතනකදී ඇති වුණත් ඒ අපේ කම්පා කරන හද කම්පා කරන කාරණාවක් ඒ බෝම්බ නොහෙළුවත් අපේ රටේදී මේ සෞඛ්‍යංශයේ සිද්ධ වෙලා තියෙන කඩාවැටීම අපි කතරම්ම කියාපෑවත් තවමත් රාජ්‍ය නායකත්වයවත් අදාළ අමාත්‍යවරයවත් කිසිදු පියවරක් ගන්නේ නැහැ ගරු සභාපතිතුමනි මහනුවර නගරයේ තිබෙන ප්‍රධානතම රෝහල හෘද කැතීඩර් කරන එකගේ ඒ උපකරණ දෙකෙන් මැෂින් දෙකෙන් එකයි ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනකොට පිළිකා රෝගීන් දෙන ලීනිය ඇක්සලරේටර් යන්ත්‍ර දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මම මේකේ හඬ නගලා තිබෙනවා මේ උත්තරීතර සභාවේ අර DSA කියන ඩිජිටල් එන්ජියෝග්‍රෑම් කියන යන්ත්‍රය බිඳවැටලා මාස 9ක් වෙනවා මං දන්න විදිහට මං අහලා දෙන විදිහට මොළය රුධිර වාහිනී පද්ධති දෝෂ හඳුනා ගැනීමට ප්‍රතිකාර කිරීමට භාවිත කරනවායි කියන මහනුවර මහ රෝහලේ තියෙන මේ උපකරණය කොළඹ ජාතික රෝහල දක්වා අපේ රෝගීන් ප්‍රවේශ කරන්න හේතු වෙලා තිබෙනවා ආසන්නතම බිඳවැටීම ESWL යන්ත්‍රය මේ යන්ත්‍රය වකුගඩුවල ගල් කුඩු කරන යන්ත්‍රය කියලා සාමාන්‍ය මිනිස්සු හඳුන්වන්නේ මේකෙත් ක්‍රියාකාරීත්වය දැන් අඩපණ වෙලා තියෙන්නේ MRI යන්ත්‍ර පේරදීනි රෝහලේ පණ අදින තත්ත්වයට පත් වෙලා තිබෙනවා එතකොට ගරු සභාපතිතුමනි මේ සියල්ල සිද්ධ වෙන අතරවාරේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බීරි අලියන්ට මොන විදිහට කතා කරත් ඒක ඇහෙන්නේ නැති ගානට තමයි ඉන්නේ මේක දින මාෆියාව අපි කොයිතරම් කිව්වත් වගේ වගක් නැහැ මේ ජාවාරම මට කියන්න වෙනවා ගරු සභාපතිතුමනි වෛද්‍යවරු කියනවා අර රෙවිෆිලින්ට් කියන ඖෂධය මේක ස්ලිම් කියන ෆාමසිකියුටිකල් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ටෙන්ඩර් මත එයයි ලබා ගන්නවා රුපියල් 4287කට මෙය 2023 දී රුපියල් 4287කට අරගෙන ආයේ පාරක් ආණ්ඩුවටම විකුණනවා 6978කට ඊළඟට ටෝටල් පේරන්ටල් නියුට්‍රිෂන් කියන ඖෂධය රුපියල් 5700කට මිලදී අරගෙන ආපහු විකුණනවා රජයටම නැත්නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන නැවත විකුණනවා රුපියල් 13,980කට ඔබතුමාගේ කාලය අවසන්